සුතිය සියලු දෙනාටම ආව එහෙනම්ද? 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 එනවාස එනවාස බෝඩ් එකක් පේනවනේ දිගටම නෑ නේද බේනස පේනස ආයිබෝන් සිරු දිනාටම ආයිබෝන් සිරු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද පුරුදු විදිහටම ගැටේ පන්දරේ එකතු වෙන පුතාල දොර සිරු දිනාටම තාක්ෂණික දෝෂයන් නිසා තමයි චුට්ටක් පාරක් වුණේ පන්ති පටන් ගන්නද සරුත් හරියට වෙලාවට ලොක් වුණා පුංචි ගැටලුවක් මතුවලා ඒකයි පුංචි වෙලාවක් පන්ති පටන් ගන්න පාරක් වුණේ දැන් ගැටලුවක් නෑ දැන් බොහොම පිළිවෙලට පුතාගේ පන්ති වැටි කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා හරි අපි ගිය සතියේ කතා කරපු තැනට යන්නයි ඉස්සෙල්ලාම උත්සාහ කරන්නේ ඊට කලින් ගිය සතියේ කතා කරපු දේවල් චුට්ටක් මතක් කරලා දීලාම පුතාලට අලුත් කොටස අපි යමු මට විනාඩියක් දෙන්න පුතේ Right. අපි පුතාලගේ ඉතාමත්ම වැදගත් වූ පාඩමක් මේ වෙච්ච අවසාන කරලා තියෙනවා වෘත්තයේ කියන පාඩම. අද ස්ථානියාගේ කියන පාඩම අපි මීට සති දෙකකට විතර කලින් පටන් ගන්න තියෙනවා. එතකොට ස්ථානියාගේ කියන්නේ මොකක්ද? ඒ පිළිබඳව චුට්ටක් මතක් කරලා දීලා පුතාලට ඊට පස්සේ අපි අද අලුත් දැන ඉඳලා ඉස්සරහට යමු. එතකොට ස්ථානියාගේ කියන්නේ මොකක්ද කියන පාඩමේදී අපි විශේෂයෙන් කතා කළා පුතාලා මතක ඇති ඉලක්කමෙන් දුන්න සංඛ්‍යාවක් වචනයෙන් කියන්නේ කොහොමද වචනයෙන් දුන්න සංඛ්‍යාවක් ඉලක්කමෙන් කියන්නේ කොහොමද ගණකරාමුවේ පෙන්වන්නේ කොහොමද ওই සියලු දේවල් අපි කතා කළා ගිය සතියේදී මම පුතාලට ටිකක් දිග විශාල සංඛ්‍යාවක් දුන්න වචනයෙන් කියන්න කියලා දැන් මගේ පන්තියේ හැම දරුවෙකුටම ඒ සංඛ්‍යාව වචනේ කියන්න පුළුවන් හැකියාව හැමෝටම දැන් ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි මොකද අපි සංඛ්‍යාව දුන්නාට පස්සේ පුතේ වචනෙන් කියන්න කියලා අපිට ඒක මෙන්නත වචනේ ලියන්න කියලා දුන්නාට පස්සේ අපි කලබල වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම කරන්නේ සංඛ්‍යාව කලාපවලට වෙන් කරගන්න. මම පුතලගේ සංඛ්‍යාවක් ගන්නම් මෙන්න බලන්න. මුද්‍ර බලා ගන්න හැමෝම ගිසත් ඉන්නපු නැති යාළුවෝ ඉන්නවා නම් ඔන්න මුද්‍ර බලා ගන්න. සර් ගන්නවා මෙන්න මේ සංඛ්‍යාව 5යි 9යි 3යි 2යි 1යි 9යි 8යි 2යි 1 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි දැන් සංඛ්‍යාව කොමෝකේ 12ක් තියෙනවා දැන් පුතාලට මේ සංඛ්‍යාව වචනෙන් කියන්න කිව්ව ගමන් ලක්ෂ කෝටි නැත්නම් දසලක්ෂ දසකෝටි එහෙම කියන්න යන්නේ නැහැ එහෙම කියන්න ගිය ගොඩාක් දරුවන්ට දරුව මේ වැඩේ වරද්ද ගන්නවා ඒ නිසා මම පුතාලට ගිය සතියේ කතා කළා මේ වගේ සංඛ්‍යාවක් අපි ඉස්සෙල්ලාම කරන්න දරුවනේ සම්මතාකාරයේට ලියා ගන්න සම්මතාකාරයේ ලියා ගන්න ලේසි විදියක් කතා කළා අග ඉඳලා සංඛ්‍යා 3 ගානේ ඔන්න වගේ අපි කාණ්ඩ කර ගන්න අග ඉඳලා සංඛ්‍යා 3 ගානේ කාණ්ඩ කර ගන්න සම්මතාකාරයෙන් ලියනකොට පුංචි ඉඩසක් නැත්නම් පුංචි ස්ථානක් තියලා ලියන්නේ 593 පුතාලගේ පුංචි ස්ථානක් තියාගත්තා 219 පුංචි ස්ථානක් තියාගත්තා 821 පුංචි ස්ථානක් තියාගත්තා 0.10 පුංචි ස්ථානක් තියාගත්තා හැබැයි මම ගිය සතිය අවධාරණය කළා ඔයාලට මේ අතරට කවුරුත් තමාහිම දාන්නේ නැහැ කමා දාලා සම්මතාකාරයට කවුරුත් ලියන්නේ නැහැ සමහර දරුවෝ කතා කරලා කිව්වා සර් අපිට කියලා දුන්නා කමා දාලා කියලා කමා දාන්න බෑ ඒක හොඳට මතක තියාගන්න කමා දාලා ලියුව සම්පූර්ණ වැරදි. ඒක නිසා මෙන්න මේ වගේ අතර හිස්තනක් තියෙනවා විතරයි කවුරුත් කමා දාන්නේ නැහැ. එතකොට මෙන්න මේ අගින්ම තියෙන සංඛ්‍යා 3 ඇතුළත් අපි කලාපය කියනවා ඒකක කලාපය. මොකද අපි කියන්නේ ඒකක කලාපය. මේක ගිය සතිය අපි කතා කළා. මේක අපි කතා කරනවා දහස් කලාපය. මොකද කියන්නේ දහස් කලාපය. මේක අපි කියනවා මිලියන කලාපය. කද අපි කියන්නේ මිලියන කලාපය මේක අපි කියනවා බිලියන
බිලියන කලාපය දැන් පුතේ පුතාලට ඕන සංඛ්‍යාවක් මෙයාගේ කලාප වලට වින් කරගත්තට පස්සේ ඒ සංඛ්‍යාව වචනින් කියාගන්න එක හරිය ලේසි හරිය සරල දෙයක් මේක අපි වචනින් කියනවා 593 මොනවද බිලියන තියෙන කවුරුද දන්නේ රහසක් මේ 593 බිලියන 219 මොනවද තියෙන්නේ මිලියන 821 මොනවද දහස් මෙතෙන් තියෙන්නේ කීයද 10 එහෙනම් පුතේ මේ සංඛ්‍යාව වචනින් අපි කියනවා 593 බිලියන 219 මිලියන 821 දහස් 10 ඔන්න අපි මේ සංඛ්‍යාව වචනින් කියන විදිහ හැබැයි පුතාලට කලාප වල වෙන් කරගත්තේ නැත්නම් ওই සංඛ්‍යාව කවදාකවත් වචනින් කියන්න බැහැ ලක්ෂ කෝටි දසකෝටි නැත්නම් දසලක්ෂ ඒකමයට කියන්න කියත් ඔයාලට වරද ගන්න හැබැයි ඔන්න සර් හොඳ ක්‍රමයක් කියලා දුන්නා කලාප වල වෙන් කරගත්තට පස්සේ පුතාලට ඕන සංඛ්‍යාවක් වචනින් ලියන්න පුළුවන් ගැටලුවක් නැතු ඕක රහසක් අනිත් යාළුවෝ දන්නේ නැති රහසක් ඔන්න ඔක ඔයාලා හොඳට ඔළුවට දාගන්න පුතේ එතකොට ඔයාලට සංඛ්‍යාවක් වචනින් දුන්නාට පස්සේ ඉලක්කමින් දුන්නාට පස්සේ වචනින් ලියන්න පුළුවන් ගැටලුවක් නැතු ඕනම සංඛ්‍යාවක් දැන් නිකන් හිතනකො මේ ඉලක්කම් කීයක් තියනවද 12ක් තියෙනවා ඉලක්කම් 12ක් තියෙන සංඛ්‍යාවක් ඔයාලා මොලේ කියන්න පුළුවන් වුණාද එහෙමද ඔයාලා පුදුමනාසර කොහොමද මේක වචනින් කියන්නේ කියලා දැන් හැබැයි ගැටලුවක් නෑ පුතාලට මේ වගේ ඕන සංඛ්‍යාවක් දුන්නොත් වචනේ ලියන්න පුළුවන් මේක ඝන ග්‍රාමුවේ වෙන්නේ නේ සරල දෙයක් නේ පුතේ ගැටලුවක් නෑනේ ඝන ග්‍රාමුවේ හැමෝටම වෙන්නන්න පුළුවන් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා වචනෙන් දුන්නොත් ඉලක්කමෙන් ලියනකොට ගොඩක් යාළුවෝ වරද්ද ගන්නවා වචනෙන් දීලා ඉලක්කමෙන් ලියන්න කියලා කිව්වොත් අන්න ගොඩක් අය වරද්ද ගන්නවා මම දැන් අද කතා කරන්න පුතේ වචනෙන් දුන්න සංඛ්‍යාවක් කොහොමද අපි ඉලක්කමෙන් ලියන්නේ ඒකේ පුංචි පුංචි ගැටලු ටිකක් තියෙනවා රහස් ටිකක් තියෙනවා ඒක අවබෝධ කරගත්තට පස්සේ උන්ට ඕන සංඛ්‍යාවක් වචනෙන් දුන්නොත් ලියන්න පුළුවන් ගැටලුවක් නැති වචනෙන් දෙන සංඛ්‍යාවල විශේෂත්වයක් තියෙනවා ඒවැ යම් යම් ගැටලු තැන් දෙන්න පුතාලට හැබැයි අපි සැලෙන්නේ නැහැ කිසිම දෙයකින් හොඳ ගණිතවාදියක් තියෙනවා හොඳ ගුරුවරයෙක් තියෙනවා බොහොම පිළිවෙලට ඔයාලට මේ වැඩේ කියලා දෙනවා ඔයාලා මම කියන විදිහට මේ වැඩේ කරලා බලනවා කිසි ගැටලුවක් නැහැ ලකුණු ගන්න පුළුවන් ඔක්කොම ටික ගැටලුවක් නැති තේරුණාද රයිට් එහෙනම් මම පුතාලගේ නිබන්ධනේ නතර කරපු තැනට යන්නම් මෙන්න මෙතන තමයි අපි නතර වෙලා ඉඳි රයිට් හොඳට බලන්න මස් යාෂ්කින් දානවා මෙන්න රයිට් පුතාලගේ මෙන්න මෙතන තමයි අපි නතර වෙලා ඉන්නේ පුතාලට මතක ඇති මාව හැමෝටම හොඳට පේන වැඩි ගැටලුවක් නැහැ පුතාලට මෙන්න මේ සංඛ්‍යා ටික අපි ගිය සතියේදී සම්මතාකාරයට ලියලා කියවන්නේ කොහොමද කියලා කතා කළා ඔක්කොම ටික කතා කළා මම හිතන්නේ කාටවත් පුතාලට ගැටලුවක් නැතුව ඇති තේරුණාද රයිට් අද මෙන්න මේ කොටස ඔකියන් සර් F G ගණන් දෙක හොම්වර්ක් දුන්නා FG ගණන් දෙක හොම්වර්ක්ද? ආයිට්. හරි මං කියලා දෙන්නම්. FG ගණන් දෙක හොම්වර්ක් කියලා දෙන්නම්. මුදේ රයිට්. මෙන්න බලන්න F ගණන් ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. මම බෝඩ් එකේ ආපු තේ හොඳට බලා ගන්න හැමෝම. තාමත් මේ වීඩියෝ ඕන් කරපු නැති අය ඉන්නවා. කරුණාකරලා වීඩියෝ ඕන් කරන්න. ඔව් වීඩියෝ ඕන් කරන්න පුතේ. ප්‍රශ්නයක් නැති හැමෝම වීඩියෝ ඕන් කරන්න. මට ඔයාලා වැඩ ටික කරනවා පේන්න ඕන. වීඩියෝ ඔන් කරන්න. තව ඉන්නවා වීඩියෝ ඔන් කරන්න නැති අය. ඔයාලා වැටි කරන හොඳට පේන්න ඕනේ පුතේ මට. සර්. ඔකේ පුතේ. වීඩියෝ ඔන් කරාම මට සද්ද එන්නේ සර්ගේ. නෑ ගැටලුවක් නෑනේ වීඩියෝ ඔන් කරාම ඔන් කරන්න පුළුවන් නේ පුතේ. පුතාලගේ තියෙන ගැටලු ටික මේ දැන් අපි ඔන්ලයින් ගැන කවුරුන් දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන පුතාලගේ ගැටලු ටික පන්තිර සම්බන්ධ කරලා ඉදිරියටම කරගන්න. මොකද මේ ඔයාලමට තේින්න ඕන පුතේ. එතකොට තමයි මේ වැඩේ බොහොම පිළිවෙලට යන්නේ. තේරුණාද? ඒ නිසා මේ වීඩියෝ ඕන් කරන්න පුළුවන්. කරන්ට් එක නැත්නම් ඇත්තම කරන්න දෙයක් නැහැ. අනිත් හැමෝම වීඩියෝ ඕන් කරා. වැඩි බොහොම පිළිවෙලට අපි කරගෙන යනවා. තේරුණාද? රයිට්. මෙන්න F ගාන මං හිතනවා පුතාල හැම කෙනාම ලියලා ඇති කියලා. මං හිතන් ඉනවා එක්කෙනෙක්ගෙන් අහන්න. තේරුණාද? රයිට්. මෙන්න F ගාන කාගෙන් අහයිද දන්නේ නැහැ මොකද අහන්න ඉන්න ඕනේ රයිට් බලමු කෙනෙක්ගෙන් අහලා රයිට් මෙන්න පුතාලගේ සංඛ්‍යාව කලබල වෙන්නේ නැහැ කිවෙන ගානද F ගාන නේද ආයි මෙන්න F ගාන කලබල වෙන්නේ නැහැ කවුරුත් නැහැ එක්කෙනෙක්ගෙන් අහනවා කමක් නැහැ නේ රයිට් මෙන්න ඉස්සරම සංඛ්‍යාව ලියන්නම් 482 තියෙනවා 864 සර් මේ කීව කිවල යන ඉලක්කම් 864 525 ඊළඟට තියෙනවා 875 ඔන්න පුතාලගේ සංඛ්‍යාව
දැන් මම කියලා දුන්න විදිය තමයි ඉස්සෙල්ලා පැන්සල් අරගෙන අග ඉඳලා සංඛ්‍යා තුන ගන්න වෙන් කරගන්න. මේක 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 ඔන්න වෙන් කරගන්න. ඔහොම කරන්න පුතේ ඔයාලා. දැන් ඔයාලා කරන්නේ මුල ඉඳලා සංඛ්‍යා තුන ගානේ ලියා ගන්නවා කලාපවල වෙන් කරගන්න. සර් ලියා ගන්න ඕනද? ඔහොම ඉන්න පුතේ ඔහොම ඉන්න ලියා ගන්න වෙලා දෙන්නම්. 482 පුතේ නෙමෙයි හිතේ දාගන්න ඉස්සෙල්ලා. පොතර දාගන්න ඕනේ හිතර දාගන්න. පස්සේ පුතේ දාගමු. ඔයාරයි. පුංචි ස්ථානක් තිබ්බා. 864 ආයි පුංචි ස්ථානක් තිබ්බා. 525 ආයි පුංචි ස්ථානක් තිබ්බා. 875 ඔන්න සම්මත ආකාරයි. සම්මත ආකාරයෙන් ලියුව කෙනාට මේක ඉලක් වචනෙන් කියාගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. මම කෙනෙක්ගෙන් අහන්නම්. බලමු. බලමු කෙනෙක්ගෙන් අහලා. රන්දිමා පුතාගෙන දෙන්නේ. රන්දිමා. අවසර්. ආයි. පුතා මේක වචනෙන් ඒ කියන්නේ ලියලා තියෙනවද? අවසර්. ආයි. ඔව් කියන්නකෝ බලන්න. දැන් පුතාලා මේක වචනෙන් කියනවා මෙන්න වචනෙන් කියනවා 482 බිලියන 864 මිලියන 525875 කතාව තේරුණාද තව වතාවක් කියන්නම් ඔයාලා ලියාගන්න 482 බිලියන 864 මිලියන 525875 කතාව පැහැදිලිනේ තව වතාවක් කියනවා ලියා ගන්න 482 බිලියන 864 මිලියන 525875 ලියා ගන්න බැරි කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් තව වතාවක් අහන්න ආයෙ පාරක් කියලා දෙනම් මම හිතන්නේ හැමෝටම හොඳටම තේරෙන්න ඇති පුතේ තව පාරක් කියන්න අහගන්න 482 බිලියන බියන්න බිලියන 864 මිලියන 525875 හරි නේද හැමෝම ලියා ගන්න ඇති නේද හොඳට පිළිවෙලට ලස්සන පුතලා වැඩේ කරගෙන යන්න ගැටලුවක් අමාරුතාවක් තියෙනවා නම් ආයෙ කතා කරලා අහන්න සර් තේරුණාද ඔන්න සංඛ්‍යාව හරි තේරුණානේ කියන්නේ කියන්න පුතේ අන්තිම එක අර 875 ඔව් තව පාරක් කියන්නම් 482 බිලියන 864 මිලියන 525875 875 හරිනේ 875 හරිනේ අන්තිම එකක් කියලා දෙන්නම් අන්තිම එකක් කියලා දෙන්න ඒකත් අපි එකිනෙකින් අහමු ඈ
right එහෙනම් ඔන්න මං G ගානට යනවා ඔන්න පුතලගේ G ගාන ලිව්වා බෝඩ් එකේ බලා ගන්න හැමෝම G ගාන මෙන්න G ගාන 152 තියෙනවා සර් සංඛ්‍යා කියවා කියවා ලියන්නේ 152යි 456යි 456යි 78යි 78යි 95යි 67 95යි 67 ඔන්න පුතේ සංඛ්‍යා සම්මත ආකාරයට ලියන්න කලින් පැන්සල අරගෙන අග ඉදර සංඛ්‍යා තුන ගානේ වෙන් කරන්න ඔහොම 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 වෙන් කරන්න දැන් ඊට පස්සේ පුතාලා පුංචි ස්තනක් තියලා ඊළඟ රෝලේ සම්මත ආකාරයට ලියනවා මේ 152 හිස්තනක් 456 හිස්තනක් 789 හිස්තනක් 567 හරිනේ ඔන්න සම්මත ආකාරයෙන් ලියන්න දැන් පුතාලට මේක කියවන්න තියෙන්නේ මම කෙනෙක්ගෙන් අහන්නම් බලමු මේක මට මට කියන්න සිත්මි පුතාගෙන් ඉන්නේ සිත්මි සිත්මි අහගෙනද ආරයි පුතා මේක ලියලා තියෙනවද පුතා මේක ලියලා තියෙනවද संख्या කවුද සිත්මි හොඳයි හොඳට පන්ති වැටි කරගෙන යන පුතේ අතපසු කර ගන්න එපා බොහොම පිළිවෙල පන්ති වැටි කරන්න එතකොට හොඳ ලකුණු ටිකක් ගන්න දෙන ගන්න පුළුවන් තව තවත් කියන ලියාගෙන බැරුණ යාළුවන්ට 152 බිලියන බියන්න බිලියන 456 මිලියන මියන්න 789,567 ඔන්න පුතලට වචනෙන් කිව්වා සර් පුතල ලස්සන වචනෙන් ලියා ගන්න ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ආයෙත් අහන්න අපාරක් කියන්න සර් ඔකේ නේද සර් මම වීඩියෝ ඔන් කරන්නේ නැහැ හරි පුතේ හරි හරි එහෙනම් ප්‍රශ්න තියෙන අය වීඩියෝ ඔන් කරන්න එපා අනිත් හැමෝම වීඩියෝ ඔන් කරන්න හොඳේ අපි අර වෙනත් ඔන්ලයින් පන්ති වගේ නැතුව අපි ආයතනයේ බොහොම පිළිවෙල මේ වැඩේ කරගෙන යන තේරුණාද ඒකෝ තමයි හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙන්නේ තාවික වතාවක් කියන ලියාගෙන බැරුම යාළුවන්ට 152 බිලියන බියන්න 456 මිලියන 789,567 දැන් ඕනනම් නිකමට පුතලා ගෙදර ඉන්න ගමන් ඉලක්කම් 12ක් එනේවා 12ට වඩා වැඩිපුර ලියන්න එපා පුතේ ඉලක්කම් 12ක් එනේ සංඛ්‍යා ඕන අම්මට තාත්තට ලියන්න කියන්න පුළුවන් පුතලට ඕනනම් කියන්න පුළුවන් කියලා බලන්න පුළුවන් නේද එසයිටින් කුචි ගේම් එකක් වගේ කරන්න පුළුවන් ඕන යාළුවෙක් ඉන්නවා නම් ඊවල් ළඟ යාළුවාට සංඛ්‍යාවල් ලියන්න කියනවා ඔයා කියවනවා නේද ඈ එතකොට ලොකු සංඛ්‍යාව ලොකු ඕන සංඛ්‍යාවක් ඔයාල කියන්න පුළුවන් හැකියාව ඔන්න දැන් සර්ගේ පන්තියේ පුතලට කියලා දීලා තියෙනවා එහෙම හදිස්සියට කියන්න බැරි වගේ සංඛ්‍යාවක් ඔයාල හිතාගන්න බැරි වගේ සංඛ්‍යාවක් තිබුණොත් සර්ට දාන්න සර් මෙන්න මේ සංඛ්‍යාව මට කියන්න බෑනේ කියලා එහෙම කියන්න බැරි සංඛ්‍යාවක් පුතලට නෑ එහෙම කියන්න බැරි සංඛ්‍යාවක් හම්බුනොත් අනිවාර්යෙන් දාන්න ඕන සර්ට තේරුණාද පුතලට කියාගන්න බැරි සංඛ්‍යාවක් හම්බුනොත් ඒක නිසා මේ අනිවාර්යෙන් සර් හිතන්නේ හැම සංඛ්‍යාවක්ම පුතලට කියාගන්න පුළුවන් වෙයි තේරුණාද රයිට් කියවෙන ගානත් අපි හදිවේ ජීගා අන්න රයිට් දැන් ගැටුවක් නෑනේ හරි ඊළඟට අපි අනව පුතාලගේ මෙන්න මේ කෝර්සර මෙන්න මේකේ යම් යම් ගැටලු වලට එනවා අපි චුට්ටක් බලමු පුතාලට මේ වගේ ගානක් හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවද නැත්නම් අර අනෙක් ක්ලාසස් වල කරන විදිහටම පුතාලා මේකත් කරනවද එහෙම නෙමෙයි සර් ලේසි ක්‍රමයක් වාගෙන තියෙනවා පුතාලට වචනෙන් දුන්නොත් ඉලක්කමෙන් ලියනකොට වරදින්න පුළුවන් වචනෙන් දීලා ඉලක්කමෙන් ලියනකොට වරදින්න පුළුවන් ඒ නිසා මගේ දරුවනේ මම පුතාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් ඒ ක්‍රමයට ලියුවහම පුතාලට වරදින්නේ නැතුව සුදුවට වැඩේ කරගෙන යන්න පුළුවන් තේරුණාද රයිට් ඒතර අද අපි මේ පාඩමේ අපිට හම්බෙන අවසාන කොටස වචනෙන් දුන්න සංඛ්‍යාවක් කොහොමද ඉලක්කමෙන් ලියන්නේ කියලා අපි බලනවා වචනෙන් දෙනවා අපි ඉලක්කමෙන් ලියනවා කලබල වෙන්න එපා සර් ක්‍රමයක් කියලා දෙන්න තේරුණාද රයිට් හොඳට බලා ගන්න පුතාලගේ පළවෙනි ගාන තියෙනවා දෙමිලියන දෙමිලියන 872000 දෙමිලියන 872000 එහෙම කිව්වකම පුතාලට කටුවැඩ කරන කොලයක් ගන්න එන කොලයක් ගන්න හරිද රයිට් හොඳට බලා ගන්න පුතේ
එහෙම කිව්වහම එකපාර ලියා ගන්න පුළුවන් යාළුව පන්තියේ ඇති. ඒකේ ප්‍රශ්නයක් නෑ. එකපාර ලියන්න පුළුවන් අය වරදින්නේ නැහැ කියලා ෂුවර් අය. එහෙම ලියන්න ගැටලුවක් නෑ. මම කියන්නේ වරදින අයට. වරදින අයට වරදින්නේ නැති වෙන්න ක්‍රමයක් කියලා දෙන්න. කුටි දෙමිලියන නම් හොඳට අහගන්න. ඔන්න ඉස්සෙල්ලාම බිංදුවක් දාගත්ත හඩු වැඩ කරන කොලේ. එතන මේ තියෙන්නේ දෙමිලියන. එතකොට ඊළඟට මේ තියෙන්නේ මිලියන කලාපය. ඊළඟට එන්න ඕනේ දහස් කලාපයට ඔන්න බිංදු තුනක් දාගන්න. ඊළඟට පුතාගේ ඒක කලාපයේ තව බිංදු තුනක් දාගත්තා. දැන් එතකොට ඔන්න මේක ඒක කලාපේ මේක දහස් කලාපේ මේක මිලියන කලාපේ. දැන් මිලියන කලාපයේ කෙලින් දෙක ලියා ගන්න. දෙමිලියන 872 දහසනේ. ඔන්න 872 ලිව්වා. 872 දහසනේ. ඉතුරු බිංදු තුනක් දෙන්නද? එතකොට බිංදු අඩු වුණා කියලා කියන්නේත් නෑ වැඩි වුණා කියලා කියන්නේත් නෑ ඒක නිසා දෙමිලියන කිව්වා නම් බිංදු වලින් හදාගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ පුතා ඒ සංඛ්‍යා කෙලින් පහළට දාගෙන යන්න එතකොට ඔයාලට වරදින්නේ නෑ නැත්තම් මෙන්න මෙහෙම කියනවා එකපාර 3 මිලියනේ ලියන්න 5 මිලියනේ ලියන්න එහෙම කිව්ව ගමන් හොල්මන්නේ කොහොමද සර් එහෙම ලියන්නේ කියලා එතකොට 3 මිලියනේ කියලා කිව්වහම බින්දුව ලියලා ඉතුරු ටික බින්දු දාගන්න පුතාලා. දැන් 3 මිලියනේ ලියන්න කියලා කිව්වා නම් 3 ලිව්වා ඉතුරු ඔක්කොර බින්දු දාගන්න. අන්න ඒක ලේසියෙන් වැඩි. වරදින්නේ නැහැ එතකොට. අන්න ඒක හින්දා සර් ඔය කිව්ව විදිය පුතාලා අනුගමනය කරන්න. එතකොට පුතාලාට ගැටලුවක් නැහැ. තේරුණාද? එහෙනම් කටු වැඩ කරනකොට තමයි බින්දු දාගත්තේ. අන්න සම්මත ආකාරයෙන්ම ලස්සන්න පුතාලා ඒ සංඛ්‍යාව හිස් තැනේ දීලා තියෙනවා. දෙක හිස් තැන 872 ඉස්තනක් බින්දු 3 පැහැදිලිද? හරි. අන්නේ සංඛ්‍යාව විතරයි කියන්න පුතේ. සරයි කියලා දෙන්න පුළුවන්ද? හරි. තව පාරක් කියලා දෙන්න. සර් කිව්වේ දෙමිලියනේ හින්දා මිලියන කලාපයෙන් පටන් අරගෙන බින්දුවක් දැම්මා. ඒක කලාපයේ බින්දු 3ක් දාගත්තා. දහස් කලාපයේ. අනේ දෙමිලියගේ ඉන්නවා. මයික් ඔෆ් කරගන්න. ඊට පස්සේ දෙමිලියන නම් දෙක දැම්මා මෙතෙන්ට මිලියන කලාපයේට 872 දහස නිසා 872 දැම්මා ඊට පස්සේ මෙතන බිංදු 3ක් දැම්මා ඔන්න දෙමිලියන 872 දහස අපි ඉලක්කමෙන් ලියන විදිහ කතාව පැහැදිලිද බිංදු දාලා ඒ විදිහට හදාගන්න ඉස්සෙල්ලා කට වැඩ කරන කොලේ පුළුවන් අය යන්න බැරි අය බිංදු දාලා හදාගන්න පුතරන් එක සංඛ්‍යාවක්වත් වරදින්න කොලියන්න පුළුවන් නැතුව එක බිංදුවක් හරි අඩු වුණොත් දාන සම්පූර්ණ වෙරදී ඉලක්කමෙන් ලියන කොලේ එක බිංදුවක් වැඩි වුණොත් ඒක ඥාන වැඩි. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. බිංදුව අඩු වැඩි වෙන අය ගොඩක් ඉන්නවා. මොකද සර්ගේ ප්‍රශ්න පත්‍ර වලකට දන්නවනේ. ළමයි එහෙම ලියන්නේ කියලා. අනේ පවු කියලා ගණන් වල අකුරු දෙන්න බෑ. හරියට ලියුවා නම් අනේ පවුද නැද්ද අකුණු හම්බ වෙනවා. ඒක නිසා අනේ පවු කියලා කාටවත් ගණන් වල අකුණු දෙන්න බෑ. ඒක ඔයාලා හොඳට මතකයේ තියාගන්න. එහෙනම් ඔන්න පළවෙනි ගාන හරි. ඊළඟට. පුතාලගේ ඊළඟ එක ඔකේ. දැන් මේක හිත ඔකේ නුදේ එම්ම මම සර් කියලා දෙන්න සර් කියලා දෙන්න චුට්ටක් එන්න හොඳේලා හරි ඔන්න අපි යනවා ඔයාලගේ B කියන ගානට B ගානේ තින්නේ 25 මිලියන අන්න එහෙනම් මිලියන කලාපයේ ඉලක්කම් දෙකක් තියෙනවා ඔන්න බින්දු දෙකක් දාගත්තා 25 මිලියන මේකෙන් දහස් කියවෙනවා මේක ඒක කීයද කියලා එනවා ඒක කලාපේ දැන් කියනවා 25 මිලියන නම් අන්න මෙතෙන්ට දැම්මා 25 25 මිලියන 325 දහස් අන්න 325 දැම්මා හරි 325 දහස් 265 මෙතෙන්ට දාගත්තා 265 දැන් බලන්නකෝ බින්දු දාගෙන තියෙන හින්දා වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ බින්දු ඒ නිසා බින්දු ගානට සමානව පුතාලගේ පහලින් ලස්සන ඉලක්කම් දාගන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රමයේ මගේ දරුවනේ ඔයාලා හොඳට මතකේ තියාගන්න. ගණන් එක ගණන්කට වරදින්නේ නැතුව හරියටම හදන්න පුළුවන්. තේරුණාද? දැන් එහෙනම් පුතාලා බින්දු ලියාගන්න එපා නිබන්ධනේ. නිබන්ධනේ 25 හිස්තනක් 325 හිස්තනක් 265 ඔන්න අපි වචනෙන් දුන්න සංඛ්‍යාව ඉලක්කමෙන් තේරුණාද? රයිට්. හදාගන්න B කියන ගාන. සර් ඒ ගාන ආයෙත් ලියනවද? ආයෙ කියලා දෙනම් බලන්න. 25 මිලියන නිසා බින්දු දෙකක් දැම්මා දහස් කලාපයේ බින්දු තුනක් දැම්මා ඒක කලාපයේ බින්දු තුනක් දැම්මා
Bindu deka kiri yang visi pahal yang mana itu kode visi paham ini ya na tunsi visi panda has utara tunsi visi panda has kira kiri nama hilang itu desi ada pahal itu apa orang gana awas anak ucap eh dari itu right hada nama eh aku lagi yang gana itu yang aku luar putih yang udah hangin loh nih alua eh tengah pilih layan apa putih mudah right balas kalau kita tahu dia nangi demilia na අටසිය හැත්තෑ දෙදහස අටසිය හැත්තෑ දෙකයි මෙතන තියෙනවා බිදු තුනක් අටසිය හැත්තෑ දෙදහස දෙමිලියන අටසිය හැත්තෑ දෙදහස හරිනේරයි මේක බීගා බිදු දාගෙන හදාගන්න ඒක මේ ලේසිය බිදු දාගෙන හදාගන්න හොඳේ රයි ඊළඟට C 433 මිලියන එහෙනම් බිंदු තුනක් දාගත්තා මිලියන කලාප ඉලක්කම් තුනක් තියෙන නිසා 433 මිලියන 562000 එතනක් ඉලක්කම් තුනක් කියවෙනවා 562000 835 එතනක් කියවෙන ඉලක්කම් තුනක් දාගත්තා බිंदු තුනක් දැන් පුතාලගේ බිंदු කෙනින් ලස්සන ඉලක්කම් දාලා ලියන්න පුළුවන් ඉස්සෙල්ලාම තියෙනවා 833 මෙතෙන්ට දාගත්තා 833 හරිනේ 833 මොනවද මිලියන ඊළඟට කියනවා 562000 833 නේ සර් 433 සර් 433 562000 මොනවද මිලියන ඊට පස්සේ 562000 හරි 562000 දෙද හස් ඊළඟට 835 මෙතෙන්ට දාගත්තා 835 දැන් හරි නේද බිंदु වැඩි වෙන්නෙත් නැහැ බිंदु අඩු වෙන්නෙත් නැහැ ඉලක්කම් මගේ හැරෙන්නෙත් නැහැ හරි නිකටුවක් නැහැනේ ඕන කෙනෙකුට ඔය ක්‍රමයට හදන්න පුළුවන් 433 මිලියන 562000 835 ඕක ඔයාලා හොඳට මතකේ තියාගන්න පුතේ එතකොට පුතාලට ඕන ගානක් හදාගන්න පුළුවන් වෙනවා ගැටලුවක් නැති එරනවාද රයිට් කියවෙන ගානද සී කියන ගාන හදාගන්න ලස්සන සී ඕකේ නේද ඕන ගැටලුවක් අහන්න හොඳේ සී හැමෝම හොඳට වැඩ කරන්නද තේරුණාද ඈ හරි මම ඩී ගන්නට යන්නද හරි ඔන්න ඩී ගන්නට යනවා හොඳේ රයිට් මෙන්න ඩී බෝඩ් එක මකනවා හරිය හැමෝම හරින ගැටුවක් නෑනේ රයිට් මෙන්න ඩී මේ වැඩේත් අල්ලා ගන්න එතකොට පාඩම හරි ඈ නේද හිතේ සතුරෙන් ඉන්න පුළුවන් ඔක්කොම ටික හරිනේ කියලා රයිට් මෙන්න ඩී ඩී කියනවා පුතාලගේ දෙබිලියන එහෙනම් බිලියන කලාපයේ එක ඉලක්කමක් තියෙනවා බිංදුවක් දාගන්න ඊළඟට මිලියන කලාපයේ බිංදු 3යි දහස් කලාපේ බිंदු 3යි ඒක කලාපේ බිंदු 3යි හරිනේ රයිට් පුතේ දෙබිලියන නම් දෙක දැම්මා මෙතනින් දෙබිලියන නැත්නම් දෙක බිලියන කිව්වත් කමන්නේ 485 මිලියන 485 මිලියන 485 5 මිලියන 262000 262000 262000 පන්සියය ඔන්න 500 දැන් හරිනේ දෙබිලියන 485 මිලියන 262000 500ය හරි නේද බලන්න බිंदु දාගත්තාම තියෙන වාසිය වර්ධින්නේ නැහැ නේද එකක්වත් වර්ධින්නේ නැහැ නිකන් පුදාලා හිතන්න ඈ පුදාලා හිතලා ලියලා තියන්න සර් ගන්නට කලින් බලන්න වර්ධිනවද කියලා ඔය බිंदु දාගෙන ලියන විදිහ ගොඩක් අය දැන් එකපාර වචනින් තුන ගම ලියාගෙන යනවා එහෙම කිව්ව ගම වර්ධිනවා පුතේ එනිසා අපි බොහොම පිළිවෙලට මේ වැඩේ කරගෙන යන්න ඕ තේරුණාද ඩීගා හදාගන්න ලස්සන හරි ඊළඟට කවුරු තනියම එක පාට කලබලලා කරන්න යන්න එපා සර් කියලා දෙනකන් ඉන්න
මේ හරිද? පුතා මට ගෙන්නුවාට පේන්නේ නෑ පුතේ. හරි. ඊ කියන ගානට යන්න. මෙන්න ඊ කියන ගා. ඒකේ 3 බිලියන වලින් පටන් ගන්නනේ. ඔන්න 3 බිලියන බිංදුවක් දාගත්තා. ඊට පස්සේ ආය සංඛ්‍යා තුනක් දැම්මා මේක බිලියන මේක මිලියන ඊළඟට මේක දහස් මේක මොනවද ඒකක කලාපය දැන් ඔන්න 3 බිලියන නම් අන්න මේ බිංදුව කියලා දාගත්තා 3 3 බිලියන 485 මිලියන 485 මිලියන 485 මිලියන 485 මිලියන 562000 ආ ඉස්සෙල්ලා එක චුට්ටක් වෙනස් කරලා තියෙන්නේ 485 මිලියන 562000 ආ 562000 562000 ඊළඟට 500 ය ඔන්න 500 දැන් 3 බිලියන බිලියන කියන්න 485 මිලියන 562000 500 ය හරි නේද 3 බිලියන 485 මිලියන 562000 500 ය දැන් ගැටුවක් නෑ නේද බොහොම පිළිවෙලට වැඩ යනවා නේද කාටවත් වරදින්නේ නෑ නේද දැන් වරදින් වගේ කෙනෙක් ඉන්නවා නම් කියන්න දැන් වරදින්න බෑ පුතේ තේරුණාද හරි හරි F ගානට යන්න 9 බිලියන බිලියන කලාපෙට දාගත්ත බිංදුවක් මේක මිලියන කලාපය මේක දහස් කලාපය මේක ඒකක කලාපය හරිනේ රයිට් F වල 9 බිලියන නම් මෙතෙන්ට 9 දාගත්තා 9 බිලියන 285 මිලියන 285 හරි මිලියන ඊට පස්සේ කියනවා 132000 132000 ආයෙ කියන්නේ කීයද 500 ය ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා මේ 9 බිලියන 285 මිලියන 132000 500 ය තව තවත් 9 බිලියන 285 මිලියන 132000 500 ය දැන් ගැටලුවක් නෑ නේද ඔන්න හදා ගන්න ආකාරය හොඳට මේවා තේරුම් ගන්න පුතේ ඉස්කෝලේ ගිහිල්ලා හොඳට මේ වැඩ ටික කරන්න පුතලාගේ අලුත් වාරේ පටන් ගන්න පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා හොඳට මේ වැඩ ටික කරන්න අනිත් ළමයි එක්ක නේද එයාල හැරි හැරි ඉන්නකොට ඔයාල වැඩේ කරලා තියන්න කතා බහැදෙද ර මේ කිවෙනි ගානද F කියන ගාන හරිනේ ර මම උඩින් තියන ගණන් දෙක මකන්නම් F ඊළඟට මම යනවා පුතලාගේ G කියන ගානට මෙන්න G බලන්න G 7 බිලියන එහෙනම් අන්න බිඳුවක් දාගත්ත බිලියන කලාපයේ 7 බිලියන ඉතින් මිලියන කලාපයේ බිඳු 3 දැම්මා දහස් කලාපයේ බිඳු 3 දැම්මා ඊට පස්සේ ඒක කලාපයේ බිඳු 3 දැම්මා ඔන්න ඔය බිඳු දාන වැඩේ හොඳට මතක තියාගන්න පුතලාගේ G ගානේ අපි ඉන්නේ 7 බිලියන නම් 7 දැම්මා මෙතෙන්ට 7 බිලියන 985 මිලියන 985 මිලියන ඊට පස්සේ කියනවා 262000 262000 දැන් ලේසි 183 එහෙනම් පුතලගේ මෙතෙන්ට ගත්තා කීයද 183 ඔන්න හදා ගන්නා විදිය 7 බිලියන නැත්නම් 7 බිලියන කියලා කිව්වත් යමක් නැහැ 7 බිලියන 985 මිලියන 262000 183 තව තවත් 7 බිලියන 985 මිලියන 262000 183 දැන් කොහොමද වචනෙන් දුන්නා ලියන්න පුළුවන් නේද පුතේ යටුවක් නැහැ නේද අපි ඔන්නොතෙන් එන්න ඕනේ ඔන්න ඔය වගේ ඕන සංඛ්‍යාවක් වචනෙන් දුන්නොත් මේ ක්‍රමයට බිඳු දාගත්තාම පුතලට ඒ ගාන නිවැරදිව හදන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැත් G ඊළඟට H සර් ඔකේ නේද සර් 985 පන් බිලියන පන් මිලියන කියන එකද සර් 5 මිලියන කියලත් පුළුවන්ද
පුළුවන් මෙතන බලන්න දැන් 7 බිලියන 985 මිලියන 985 මිලියන 985 මිලියන ඒ පහ කියන සංඛ්‍යාවක් විතරට ඕන විදිහට කියන්න පුළුවන් ගැටලුවක් නැහැ තේරුණාද දැන් මේක මේ 7 බිලියන කියන්න පුළුවන් 7 බිලියන කියන්න පුළුවන් ඒවැ මහලු වෙනස්සන් නෙමෙයි පුතේ හැබැයි බිලියන කියන වචනේ කියවෙන්න ඕන අපිට යන්නේ කියලා දෙයක් බිලියන කියන වචනේ කියවෙන්න ඕන පැහැදිලිද රයිට් එච් H minus gan eh, ekasia asutun bilion aja lagi ya nama, he nang bilion kalau apa bintu kiat dia nama deh, tunat dia nama, ekasia asutun bilion. Ilang kita million kalau apa bintu tunat agatta, dahas kalau apa bintu tunat agatta, ekak kalau apa bintu tunat agat. Kucer sangkia di bawah bayi ini pak, lastnya lihat, putra H gan, putra balan, ekasia asutun bilion eh, liwa ekasia asutun. Ekasia asutun bilion eh, navasia asu deka million eh, navasia asu deka million eh, ini pasti kenapa? Harusia tis deda hasn, harusia tis deda hasn, anti mana kenapa buat lagi? Ekasia hette deka, ekasia hette dek, aye bindu aduuna, bindu aduuna, ilak kam aduuna, sammata kari bilion eh, ya mau kujuk golan nih. Wede lassana yanawa bindu walin wede goda daganna puluwan lassana vibhagika sankhya deka thunak e wacane liyanna naththan wacane indila ilakkama liyanna ewa bindu wadi wedi wenna nathuwa teacher balanda lassana puthala liyala tiyanna eka api dakshathave kiyala kiyan therunawada ara h ga sir yanawada sir dan me 3 million ha 3 million Milianya tuh naik jadi kian apa luan deh? Kota nanti kiri kanan tuh kita lagi. Nase me. Oh. Parti kian deh milianya tuh naik sama kira. Aku tuh milianya kira cemak nih, milianya tuh naik kira cemak nih. Iya kemana? Tuh milianya kira kira, mana milianya tuh naik kira kira? Iya bebas kan nih bu deh. Iya kita luak nih. Hai. Aiga ande anna. Aiga ane. ඒ වගේ ලිව්වටත් කමක් නැද්ද? කියන්න පුතේ. මිලියන 3යි කියලා ලිව්වටත් කමක් නැද්ද? නැහැ මිලියන 3යි කියලා කිව්වට කිසිම වැරද්දක් නැහැ. මිලියන 3යි කියලා කිව්වට කිසිම වැරද්දක් නැහැ පුතාලයි. තේරුණාද? ඒවැ මුකුත් ජල්ලුවක් නැහැ. හරිද? රයිට්. ඊළඟට පුතාලගේ අවසාන ගාන i කියන ගාන මෙන් i කියන ගාන හොඳට බලා ගන්න. ඒකත් මම කරන්න හිතලා කියලා දෙන්නම්. උතලගේ තියෙන්නේ 987 බිලියන. එහෙනම් 987ක් නම් ඉලක්කම් තුනක් තියෙනවානේ. බිලියන කලාපයේ බිංදු තුන දාගන්න. ඊළඟට බිලියන කලාපයේ බිංදු තුන දාගන්න. ඊට පස්සේ දහස් කලාපයේ බිංදු තුන දාගන්න. ඊළඟට ඒක කලාපයේ බිංදු තුන දාගන්න. දැන් ඔයාලගේ තියෙනවා නවසිය අසූ හත් බිලියන නවසිය අසූ හත් බිලියන ඊට පස්සේ හස්සිය අසූ දෙක මිලියන හස්සිය අසූ දෙක මිලියන දෙසිය එතන දෙසිය කියලා ඔයාලගේ බලන්න හරි ගැස්සනවාද කියලා දෙසිය සිය කියලා දෙවතාවක් තියෙනවා සිය කියන එක අපලා අයින් කරගන්න දෙසිය තිස් දෙදහස් සිය කියන එක අපලා අයින් කරගන්න Desiye tis deda hasn desiye tis deda hasn navasiye hette navaye navasiye hette navaye navasiye hette navaye ara siye kiyala tiyenne kapala ayin karaganna putala navasiye asu hata biliyana hassiye asu deka monawada miliyana desiye tis deda hasn navasiye hette nav onna lassana liyala hada ganna විනාඩියක් විතර දෙන්නම් ඈ ලස්සනට හදාගන්න උනේ ගැටලු තියනවා නම් අහන්න කාට හරි ඈ ඉවරයි සර්
හරි නේද? රයිට්. ආ. දැන් ඉවරයි. හොඳයි පුතේ. ඔව්. හොඳයි. ඔව්. දැන් ඔය වගේ ඕන සංඛ්‍යාවක් පුතාලට වචනේ දුන්නොත් ඉලක්කමේ ලියන්න පුළුවන්. දැන් පුතාලා ගියන්නකො අභ්‍යාස පොත. අභ්‍යාස පොතේ පහක් දෙනවා අභ්‍යාස. අභ්‍යාස පහක් දෙනවා. ඒ පහ මීට වඩා වෙනස්. ඒ පහ මීට වඩා වෙනස්. පුතාල මම පිටුවස්සේ CR පොතක් ගන්න කියලා කිව්වේ. හරිද? රයිට්. ගන්නකො CR පොත. ඔක කියන්නේ. මේ මලංග CR පොතක් තියෙන එකක් නේද ඕන? ඔව් CR පොත ඕනේ පුතේ. CR පොත ගන්න ඕනේ. සර්. ඔක කියන්නේ. මම කොටුල් එකක්ද? ඔව් CR කොටුල් පොතක් ඕනේ පුතේ අපිට. මම නිබන්ධන විතරක් නෙමෙයි පුතාලට. ඔන්න වගේ පුංචි පුංචි අභ්‍යාස වෙනවා. මේවට වඩා චුට්ටක් වෙනස් ඒවා. එතකොට පුතාලට කරගන්න පුළුවන් ද බලන්න. කීවෙනි පිටුවද? නෑ නෑ නෑ. මේ පොත ගන්න ඉස්සෙල්ලා. සර් මං ගාව තියෙන පිටුව 120 පොඩි පොතක් නේ. මෙහෙමයි. පොඩි පොත හොඳයි. ගැටලුවක් නෑ. ඒ වුණාට ඉතින් CR පොත ඊටත් වඩා හොඳයි. එමාල් CR පොතේක පිටුවක ගොඩාක් වැඩ කරන්න පුළුවන්. දැන් පුතා මෙහෙම කරන්නකෝ. දැනට වෙන කොලේක ලියලා කඩේට ඔය පුතාලා ගෙවලන් ගත්ත කඩේකින් නම් පුත මාරු කරගන්න පුළුවන් වෙන මුද්‍රාලි මාමාට කියලා. නේද? මාරු කරගන්න පුළුවන් නම් මාරු කරගන්න. CR පොතක් ගන්න එක හොඳයි. පිටුව ලොකුයිනේ පුතේ. ඒ පිටුවේ අපිට වෘත්තාකාර හැඩමිනේවා ඊට පස්සේ එක එක જાතිය සෙල්ලම් ටිකක් දාන්න වෙනවා. ලොකුවට වගුවක් අඳිනේවා. දැන් වගුවක් යම උංචි පොත අනිත් පැත්ත හරවන්න වෙනවා. හරි කාදරේ කියමුනා. ඊට පස්සේ තීරු කොලෙන් මෙම ගන්නවා පුංචියට ගන්න වෙන්නේ. CR පොතේ ලොකුවට තියෙනවනේ. සල් අස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒකයි CR පොතක් ගන්න කියලා කියන්නේ. හරිද? සල්. හරිද? තයි. දැන් මම චුට්ටක් කමන්න. ඔකේ නුඹ. කියන්න. සර් කොටු රූල් ම දෝනේ තනි රූල් කමන්න නැද්ද? නෑ තනි රූල් බෑ පුතේ තනි රූල් බෑ තනි රූල් පොත පුතාලඟ තියෙනවා නම් ඔයත් දැන් කොලේ කැලියලා දත්ත තනි රූල් පොත මාරු කරගන්න කොටු රූල් ඕනේ. නැත්තම් අපිට හරි කරද ඉස්සරහට. සර් මල් ළඟ තියෙන කොට මේ ඩිකියුල් එකක ඉඳ මේ කොලේ කැලියා ගන්න. ආ පුතත් කොලේ කැලියා ගන්න මේ අදම අද හරි ලබන සතිය වෙන්න කලින් පොතේ ලියන්න ඕනේ. හරි. එන්න මම ඔකියන් මම පොඩි පොතේ අද ලියා ගන්නද මම එකට කවරෙක් දාලා තියෙන්නේ. කමක් නැහැ පුතාලට එහෙම හොඳයි නම් ගැටලුවක් නැහැ. තේරුණාද? හරි. ලියා ගන්න මාතෘකාව අපේ පාඩමේ ස්ථානියාගේ කියලා. ස්ථානියාගේ. මාතෘකාව ලියා ගන්න. ඔකේ. සර් පිටු කීයක් තියෙන්න ඕනද? පිටු 80ක් වගේ මොනක් වෙන පොතක් ගත්තාම ඇති පුතේ. 80 අපිට මදි. පාර තුනටම 80 මදි. ඒ වුණාට මේ අපිට පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ වගේ වාර දෙකකට විතර පිටු 80ක් විතර වෙන පොතක් ඇති ඈ. අලුත් පිටිය දානodai. ඔව් ලබන සතිය දාන නිබන්ධනයක්. අලුත් නිබන්ධනයක් දාන ලබන සතිය ඊළඟ පාඩම. ඊළඟ පාඩම් දෙක පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. ඊළඟ පාඩම් දෙක තියෙන පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්මයි කාලය. ටියුට් එක පෙන්නන්න ඕනේ නේද? ඔන්න පෙන්නන්න පුළුවන් කම්පියුටරේ. මේ දාලා තියන්න පුතලා මුද්‍රණය කරලා හදාගන්න. ඒක පිටු ටිකක් වැඩි. මොකද මේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන කොටසේ ගණන් ගොඩක් තියෙනවා හදන්න. ඒක නිසා මේ ඒ නිබන්ධනය මුද්‍රණය කරලා හදාගන්න ඕනේ. ඊළඟට කඩදාසි ගියා කියන කතා කරනවා. බස්නායක පළාතේ වාර විභාගෙම තියෙන නැති තත්ත්වයක්ම තියෙනවා නේද? මේ මන් දයි දෙන්නේ නේද මොකද කරන්නේ නේද? ඈ. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්මයි කාලය කියන පාඩම් දෙක මොකද? හරි කියන්න මුදේ. හරි නේද? හරි. එහෙනම් ලියාගන්න මාතෘකාව ස්ථානීය අගය. හරි නේද? අංක 1 දාලා මෙහෙම ලියාගන්න. අංක 1 දාලා මේ වගේ ගණන් ආවොත් හදන්න. පහත දැක්වෙන සංඛ්‍යා ඉලක්කමෙන් ලියන්න.
පහත දැක්කෙන සංඛ්‍යා ඉලක්කමෙන් ලියන්න. පහත දැක්කෙන සංඛ්‍යා ඉලක්කමෙන් ලියන්න. ආ දැන් මේ මම ඒ ටික බෝඩ් එකේ දාන්නම් මේ අපි චුට්ටක් ඉගෙනගෙන චුට්ටක් අහලා බලමු නේද පුතේ. දැන් අපේ පන්තියේ ළමයි හොඳයි නේද උත්තර දෙනවා ලැජ්ජා නැහැ නේද? නැහැ. හරි. මෙන්න බලන්නකෝ මෙන්න මෙහෙම කිව්වොත් එමු ඔයාලට. ඔයාලා නිකන් අපහස්තාවයටපත් වෙයිද? මගේ පන්තිය ළමයි එහෙම වෙන්න බෑනේ. ඈ අපේ පන්තියේ වෙන කාටවත් දෙවිලි වෙන්නේ නැහැනේ. ඔව්. මෙන්න මේ වගේ කිව්වොත් එමු. ඔකේ හරි. අනිසා ඒක කියන්න පුළුවන්ද? ඔව් සර් කියුවේ පහත දැක්වෙන සංඛ්‍යා වචනෙන් ලියන්න. පහත දැක්වෙන සංඛ්‍යා වචනෙන් ලියන්න. පහත දැක්වෙන සංඛ්‍යා වචනෙන් ලියන්න. මෙන්න මේ වගේ ඒවා දීවුවහම සමහරුන්ට අමාරු වෙනවා. හරිද? මගේ බෝඩ් එකේ චුට්ටක් ලියන්නම් ඈ මේ. මෙන්න මේ වගේ නේ. මෙන්න මේක. යන්න පුතේ. ලක්මෙන් මේද ලියන්න ඕන. චුට්ටක් එන්න. පහත දැක්වෙන සංඛ්‍යා ඔව් සරසරි පහත දැක්වෙන සංඛ්‍යා ඉලක්කමෙන් ලියන්න. පහත දැක්වෙන සංඛ්‍යා ඉලක්කමෙන් ලියන්න. මම වචනෙන් දෙන්නේ. වල ඉලක්කමෙන් ලියන්න. හරිනේ? රයිට්. අංක 1 දාලා ලියා ගන්නවා මෙහෙම. 3 මිලියන 2. ඔන්න ඔය වගේ ඒවා. 3 මිලියන 2. සර් ඔක ලියා ගන්නද? අද ලියා ගන්න පුතේ. අංක 1 දාලා 3 මිලියන 2. හරිද රයිට්? රූල් 3ක් ඉඳ තියාගන්න. රූල් 3ක් ඉඳ තියලා 2. පස් බිලියන 53. ඔන්න ඔය වගේ ඒවා. පස් බිලියන 53. කියන්න පුතේ. අංක 1 3 මිලියන 2 ඊළඟ එක 5 බිලියන 53 අමාරු වෙදි කියලා චුට්ටක් බලමු 3 900 බිලියන 2063 ඔන්න වගේ අමාරු වෙන්න පුළුවන් ඒකයි මේ කියලා දෙන්නේ යන්නේ 900 බිලියන 2063 900 බිලියන 2063 තැහැර ප්‍රශ්නකටම පස්සේ රූල් 3ක් තියලාද මේ ඇයි දන්නව රූල් 3ක් ඉඳ තියන්නේ පුතාලා බින්දු ලියනවා එහෙක ඊට පස්සේ ඉලක්කම ලියනවා එහෙක ඒකයි ඉඳ තියන්නේ කියලා කියන්නේ ඈ බින්දු ලියනවා ලියන්නේ ඒකයි 4 මේ වගේ චුට්ටක් අමාරු වගේ නේද බලමු නෑ සර් ලේසි බලමු දෙසියෙ 63 බිලියනය අන්න බලන්න මේවා අගේවා 263 බිලියනය තේරුණාද 263 බිලියනය 263 බිලියනය 263 බිලියනය හරිද රයිට් ඔන්න දැන් මම පුතාලට හැබැයි මම කියලා දුන්න ක්‍රමයටම ලියන්න. හරිද? මම කියලා දුන්න ක්‍රමයටම හතරක් තියෙනවා තව ටිකක් ආයෙ දෙනවා මේක මම කරලා. ඉස්සෙල්ලා අපි මේ ටික ලියන්න පුළුවන්ද කියලා බලමු. විනාඩි කීයද? පහක් දෙන්නද? විනාඩි පහක් දෙන්නද? ලියන්න පුළුවන් නේද? ආ හරි විනාඩි පහක් දෙන්නම්. ඔව් විනාඩි පහක් දෙන්නම්. පුතාලා බලන්න මේ හතර ලියන්න පුළුවන්ද කියලා. තනියම බින්දු දාගෙන යන්න පුතේ. අනිවාර්යෙන් බින්දු දාගෙන යන්න. නැත්නම් වරද්ද ගන්නවා. මං ඊට පස්සේ එක එක්කෙනාගෙන් අහනවා. ඔකේ නුදේ. අර මේ 120 පොතකට ගමන් නැද්ද සර් ගණිතය මේ CR මොකද නුදේ? මේ ගණිතය වලට මේ 120
සීයාර් පුතා ගතර කමන්නේ නැද්ද? ලිව්වා සර්. හොඳයි. විනාඩි 5ක් විතර දෙන්නම් හැමෝටම ඈ. පන්තිය හොඳයි පුතේ. හැමෝම වැඩ කරනවා පේනවා ඈ. වැඩ කරන වහන්සලා ඉගෙනීමේ වැඩ ටික අතපසු කරගන්න එපා. මීලාවේ රටේ ප්‍රශ්න ගොඩ කරන මොකද දිරන් තියෙන්නේ? ඒ වුණා ඉගෙනීමේ වැඩ ටික අතපසු කරගන්න එපා. මයික් ඔෆ් කරන්න පුතේ හැමෝම. ඉවස. ඉවස. හොඳයි. මං අහන්න කීප දෙනෙක්ගෙන් ඈ. ඉවස. හොඳයි. උතලට බින්දු බින්දු දාලා ඒ ක්‍රමයේ භාවිතා කළා නම් උතලට වර්ධින්නේ නැහැ එකක්වත්. ඔකේ අනුපුතේ කවුද කියලා සර් ඉතින් ඔය මේ තනින් තනින් අහන්නේ මේ එහෙම සෙල්ලම් ෂෙඩියුල් එකක් එහෙම සැලැස්මක් මොකුත් නැහැ පුතලගේ එක එක්කෙනාගේ නමක් කියලා අහන්නේ එයා ලිව්වද කියලා ඉතින් සර් ඇත්තටම දන්නේ නැහැ නේ පුතල තමයි කියන්නේ හරියටම හොඳේරයි හරි මයික් කෙනෙක්ගෙන් අහන්නම් නෙත්මිලා පුතාගෙන ඉතින් නෙත්මිලා ඔව් සර් ආරයි පුතා මට ලිව්ව සංඛ්‍යාව ඉලක්කම් වලින් කියන්න ඉලක්කම් වලින් කියන්න තුනයි තුනයි බින්දු තුනයි තුනයි බින්දු තුනයි බින්දු දෙකයි ආය බින්දු දෙකයි දෙක දෙක හරි ඔන්න දැන් මෙයා ඔව් පුතාලි වන්න අපි කියලා සර්ට් කිව්ව එක තුනයි බින්දු එකයි දෙකයි තුනයි හතරයි පහයි බින්දු පහයි ආය දෙක දැන් බලමු මෙයා හරිය ලියලා තියෙනවද කියලා මම පුතාලට කිව්වේ 3 මිලියන නම් ඔන්න
මිලියන කලාපය කියලා කමඩ බිඳුවක් දාගත්තා. ඊට පස්සේ මිලියන වලට පස්සේ ඉන්නේ දහස් කලාපයනේ. දහස් කලාපයේ බිඳු 3යි ඒක කලාපයේ බිඳු කීයද 3යි. දැන් ඔන්න 3 මිලියනේ කියනකොට මෙතෙන්ට දාගත්තා කීයද 3. 3 මිලියන 2 නම් ආයේ මේ ඔක්කොරම බිඳු. අන්න බලන්න වැදගත්කම්. ආයේ මෙතෙන්ට කීයද දාන්නේ 2. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි. හරි මෙයාගේ බිඳු 5යි. මෙතන තියෙන කීයද 2? මෙතන තියනවා කීයද 2? කවුද net මිලා හොඳයි. අන්න පුතා සර් කියපු විදිහටම 3 මිලියන 2 කියලා තියෙනවා. කොහොමද බිඳු චක්‍රේ? කොහොමද වැදගත් යම? නිකන් හිතන්නකො බැරි වෙලා හරි මේ බිඳුව ළිවෙ නැත්නම් ගමන වැරදි. ආයේ ටීචර් ලොකු වැරද්දක් දායි. ගමන සම්පූර්ණ වැරදි. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලගේ බිඳු බලන්න පුතේ. ඔන්න ඔය වගේව තමයි චුට්ටක් වරදින්නේ. අර සර් ඉස්සර කියලා දුන්නේ වගේව වරදින්නේ නැහැ. මේ වගේව වරදින්න පුළුවන්. තේරුණාද? රයිට්. ඔන්න මේක හරි. වැරදුනේ අය ඉන්නවනම් හදාගන්න. ඊළඟට මෙන්න මේක. මේක මට කියන්නේ අපේ බෝයි කෙනෙක්ගෙන් අහම් බලන්න. බෝයිස් ලවුතර දුන්නේම නෑනේ. චාමික. චාමික අහගෙනද ඉන්නේ? ඔව් සර්. චාමික. ආරයි. පුතා ලියුවද මේක? ඔව් සර්. ඔව්. පුතා කියන්නකෝ මට. ඉලක්කම් වලින් කියන්න. 5යි. 5යි. බිंदु 3යි බිंदु 3යි බිंदु 2යි බිंदु 2යි 3 3යි ඔව් සර් 3යි මොනද සර් ලියන්නේ ඔ 5 බිලියන 53 පහයි ඔව් ඔව් චුඩා බලමු මෙයා උත්තරේ හරිද කියලා පුතේ 5 බිලියන නම් එතකොට බිලියන කලාපයේ ඉලක්කමයි ඊට පස්සේ මිලියන කලාපයේ බිंदु 3යි දහස් කලාපයේ බිंदु 3යි ඒක කලාපයේ බිंदु 3යි ඔන්න ඔහොම එන්න ඕනේ මේ තියෙන්නේ බිලියන කලාපයේ එක බිඳුව මේ තියෙන්නේ මිලියන කලාපය මේ තියෙන්නේ දහස් කලාපය මේ තියෙන්නේ ඒක කලාපය 5 බිලියන නම් මෙතෙන්ට දාගත්ත පහ 53නේ 53 තමයි මෙන්න මෙතෙන් දෙන්නේ ඉතුරු ඔක්කොරම බිंदु 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් එනවා ඉතුරු ඔක්කොරම බිंदु අන්න මෙයාගේ උත්තරේ වරද්දලා මෙයාගේ තියෙන බිंदु 1යි 2යි 3යි 4යි 5යි දැන් බලන්න බිंदु කොච්චරක් එනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් එන්න ඕනේ බිंदु කතාව පැහැදිලිද කවුද මට දරුවගේ නම මතක නැහැ අන්න එයා වරද්දලා ඒ නිසා පුතාලා හරියට හදාගන්න මේ ඉලක්කම එතකොට 5යි බිंदु 3යි ආයේ බිंदु 3යි ඊළඟට බිंदुයි 50 ඔන්න හදා ගන්නා විදිහ. කතාව පැහැදිලිද? 5 බිලියන 53. 5 බිලියන 53. දැන් හරි නේද? වරදින්නේ නෑ නේද? ඒකයි කියපු පුතේ බිंदु වැඩේ. බිंदु දාලා මේ කලින් හදා ගන්න එක ඔයාලට ගොඩාක් වටිනවා. වරදින්නේ නෑ ඒක. පැහැදිලිද? රා. ඊළඟට මෙන්න මේක. 900 බිලියන 2063. බලමු එක්කෙනෙක්ගෙන් අහලා සර් මම කියන්නද සර්? පුතාගේ නම මොකද්ද? අවනි සර්. මොකද්ද? අවනි. අවනි ආරයි. පුතා කියන්න බලන්න එහෙනම්. නමයයි. නමයයි. බිंदु 2යි. බිंदु 2යි. බිंदु 3යි. ආයි බිंदु 3යි. දෙකයි දෙකයි බිंदु දෙකයි බිंदु දෙකයි බිंदुයි බිंदुයි හයයි තුනයි
හයයි තුනයි. ආරයිට්. බලමු අපි පුතාගේ හරිද බලන්න තව තවත්. 9යි බින්දු 1යි 2යි 3යි 4යි 5ක් වෙනවා ආයෙ 2 ආයෙ බින්දු 3ක් වෙනවා 63 ආරයි. බලමු චුට්ටක් මේක හරිද කියලා. හොඳට බලා ගන්න පුතාලා. නවසීයේ බිලියන කියලා කියනකොට බිලියන කලාප ඉලක්කම් 3ක් තියෙනවා. බිලියන කලාප ඉලක්කම් 3යි. මිලියන කලාප ඉලක්කම් 3යි. දහස් කලාප ඉලක්කම් 3යි. ඒක කලාප ඉලක්කම් 3යි. 900 බිලියන. එතකොට 900ක් මෙතෙන්ට දාන්න ඕනේ. 900 බිලියන. 2063 කියලා කියනවා නම් පුතේ මෙන්න මෙතන තමා 2000 එන්නේ 2063 ඔය තියෙන්නේ 2063 එහෙනම් ඉතුරු ඔක්කොම බින්දු මේ මේ ඔක්කොම බින්දු 2063 මේ අලුව වරද්දලා 2000 දහස් කලා පෙන්න ඕන පුතේ 2063 එහෙනම් බලන්න 9යි බින්දු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඊට පස්සේ තමයි දෙන්න ඕනේ 2063. අන්න ඒ වගේ දැන් නේද? චුට සංකීර්ණයි හොඳට කල්පනාවෙන් හදන්න ඕනේ. හරිද? රයිට්. මම එක ලියන්නම් මෙතන බලන්න. 900යි බින්දු 3යි බින්දුයි බින්දුයි 2යි බින්දුයි 63. ඔන්න හදා ගන්නවා විදි. 900 බිලියන 2063 ඒකයි ඔය බින්දු අරගෙන ඔය වැඩේ හොඳට කල්පනාවෙන් කරන්න කියන්නේ පුතේ. ඒතකොට වරදින්නේ නැහැ. 900 බිලියන 2063. තේරුණාද? රයිට්. අර වැරද්ද යාළුවා හදාගන්න වැරදින එකකමක් නැහැ. උත්සාහය වැඩේ වැඩගත් වෙන්නේ. උත්සාහ කරමු හරියට ලියන්න. එතකොට හරි. මම කියන්නේ. සර් සනන්දි කියන්නද? යන්න. සර් සනන්දි කියන්නද? බින්දු 3යි අන්න හරි මේ බලන්නකෝ මේක ඒක කලාපය මේක දහස් කලාපය මේක මිලියන මේක බිලියන යා හරි බිලියන කලාපයට දැම්මා 263 ඉතුරු ඔක්කොම බින්දු දැම්මා අතාව පැහැදිලිද අන්න ඒක හොඳයි ඒ විදිය හරි පුතේ දැන් 263 බිලියන කියලා කිව්වහම බින්දු දැම්මේ නැත්නම් පුතාගේ මේ බින්දු අඩු වැඩි වෙන්න පුළුවන් ඒක නිසා පුතාලා අන්න ඒ වගේ දැන් හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ වරද්ද ගන්න නැතුව තේරුණාද රයිට් හතරයි තව එකක් තියෙනවා පහ වෙන්න ඒක විල අපි වැඩේ අවසන් කරමු ස්ථානියාගේ කාටවත් ජඩුවක් නැහැ හැම ගානක් ගානෙම හැදුවා හැම උදාහරණයක්ම කතා කරලා තියෙනවා ඕන ගානක් වලට આવොත් හදන්න පුළුවන් වෙයි තේරුණාද රයිට් මේක හදා ගන්න 263.9ක් එන්න ඕනේ පුතේ 263.9ක් තේරුණාද රයිට් පස්වෙනි එක මේක ලියලා අපි අවසන් කරමු පහ
8 බිලියන 9 මිලියන 50යි. කැමැත්තෙන් ඉන්නවද කෙනෙක් කියන්න? ඔව් සර්. ඉන්නවා. පුතාගේ නම? පුතාගේ නම? ලක්කිර. ලක්කිර පුතා කොහෙන්ද පන්තියට එකතු වෙන්නේ? මම බිලියන් දාලා ඉන්නේ. බිලියන් දාලා ආයි. හරි පුතේ. පුතා මට කියනවද මේක? නැහැ සර්. ආ කියන්න. 8.3යි. 8.2 නවසීයයි අයි බින්දු තුනයි පනස්හය බින්දුවයි පනස්හය බින්දුවයි පනස්හය පුතාගේ වලන්න හරිද කියලා 800යි 900යි බින්දු 1යි 2යි 3යි බින්දුවයි 50යි හරිද හරි රයිට් පුතේ 8 බිලියන කියලා පටන් ගන්නවා නම් ඔන්න බින්දුවක් දාගත්තා 8 බිලියන වලට ඔන්න මිලියන කලාපයේ බින්දු 3 දහස් කලාපයේ බින්දු 3 මෙන්න ඒක කලාපයේ බින්දු 3 බලමු යාළුවා හරියට සලා දෙනවා හරියද කියන්නේ 8 බිලියන නිසා මෙතෙන්ට 8 ගත්තා හරි හරිද 8 බිලියන 8 බිලියන ඊට පස්සේ 9 මිලියන එතකොට 900 ආ එයා වරද්දලා එයා දාලා තියන්නේ 800 බිලියන මම දීලා තියන්නේ 8 බිලියන එතකොට මෙහෙ තව බිලියන කලාපයේ බින්දු ආවඩ ගන්න බැ එහෙනම් 8 බිලියන 9 මිලියන නම් මෙන්න මෙතන තමා මිලියන කලාපයේ 9 එන්නේ කියන්නේ මෙන්න මෙතෙන්ට මෙතෙන්ට 9 දාලා එතකොට 8 බිලියන 9 මිලියන අන්තිමට බින්දු දාමු 9 මිලියන 56 එන්නේ මෙන්න මෙතෙන්ට 56 කොහොමයි හිතන්න 8 බිලියන 9 මිලියන 50යි. ඉතුරු ඔක්කොම බින්දු. මෙතෙන්ට බින්දුවක්, මෙතෙන්ට බින්දුවක්. මෙතෙන්ට, 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 මෙන්න මෙතෙන්ට බින්දු. ඔන්න හදාගන්නා විදිහ. 8 බිලියන 9 මිලියන 50යි. අර යාළුවා 800 දාලා 800 බිලියන නෙමෙයි මම කිව්වේ. 900 මිලියනක් නෙමෙයි මම කිව්වේ. අන්න ඒ වගේ දැන් හොඳට හිතන්න ඕන. එහෙනම් 8 බිලියන 9 මිලියන 50යි. ඔන්න හදා ගන්නා විදිහ. තේරුණාද? රයි. හදාගන්න මේක ලස්සනට බින්දු ලියන්න එපා එතන. එහෙම හොඳ නැහැ නේද? බින්දු ලියන්න එපා. පුතාලා උත්තරේ ගන්න මේ විදිහට මතකයේ තියාගෙන මේ විදිහට ඉලක්කම තියන්න. හදා පැහැදිලිද? රයි. ඔන්න ස්ථානීය අගය කියන පාඩමෙන් අහලා තිබුණ අමාරු වගේ ගණන් ටිකක් තමයි සර් වෙදුන්නේ. තේරුණාද? දැන් මේ විදිහ පුතාලගේ මම පාඩම් දෙකක් ඉවර කරලා තියෙනවා. මොනවද? වෘතේ පාඩම් හොඳටම කතා කරලා තියෙනවා ක්‍රියාකාරකම් සමග ඊළඟට දැන් කතා කළා මොකද්ද ස්ථානීය අගය කියන පාඩම ළමන සතිය අපි කතා කරනවා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩමයි කාලයයි කියන පාඩමයි ඒතර ඒ පාඩම් දෙකට අදාළ නිබන්ධනය හෙට හෝ අනිද්දා පුතලගේ සමූහයට දානවා වළං මුද්‍රණය කියලා හදාගන්න ලස්සන නිබන්ධනයක් එතකොට ඒ පාඩම් දෙකත් අපිට වැඩි ගන්න ගොස් ඉවර කරගන්න පුළුවන් වෙයි වැඩ කරන්න හොඳ මහන්සි වෙන්න හොඳ ලකුණු ටිකකට යන්න හොඳ මහන්සිලා වුණාවේ වැඩි කරගෙන යන්න එහෙනම් අද පාඩමේ කාටද ගැටලු තියෙනවද සර් මේ සර් අර නෑ එකක් දැනගන්න ඒක මේ
ආයසන් ආය මේ ඊගසන් දෙස් ගහගෙන ගහගෙන යන්න ඕනේද කියන්න පුතේ දානවා කියුව එක ඔව් ඒක මේ ටියුට් මේ ගහ ගන්න ඕනද ටියුට් එකක් විදිහට ඔව් පුතේ ඒක ටියුට් එකකට හදා ගන්න ඕනේ මොකද අපිට ඒ ඔක්කොම ගණන් බෝඩ් එකේ ලියලිය හදන්න ගියොත් ගොඩාක් කාලයක් ගත වෙනවා සං නිබන්ධනයේ තියෙන ලේසින මේ වගේ දැන් නිකන් හිතනවා මේ වගේ ඔය අපෝ සර්ව වාක්‍ය ලියන දින එක ලියන්න කොච්චරලා යනවද ඔයාලට සං නිබන්ධනයේ දුන්නකම පුතේලා ලේසින් සං නිබන්ධනයේ මුදල එක හදා ගන්න තව කාට හරි ගැටලු තියෙනවද ඕන ගැටලුවක් අහන්න පුතේ Good night. Are you?